ගගේ මේ උුසුම ලෝග ක්විදිහට පැතිරගෙන යනකොට හි උුසුම නීතිට ඩක් වැඩටහනටත් යම්කිසි ආකාරයකින් දැනමින් පවතින ොතක් තින් මේ කාලිදී බොහෝ දෙනා මේ පල් නෞකාව්‍ය ඇතු වුණ වූ තත්ත්වය සම්බන්ධයෙන් විවිධ ඉසව්වලින් විවිධමානයන්ගෙන් තමන්ගේ නැනපමින් තම තම දැන පමින් විවරණය කරග සිටින අවස්ථාවකදී නීතිය පිළිබඳව හේදවන පුදගල නතිය පිඳව නන්දුව දක්න පුද්ගලන් මේ හා සබදිව නීතිය සක්‍රිය වන ආකාරය නීති ඇත්තරම පොහොසද්ද කියනක පිළිබඳව අදාාන යොමු කරමින් සිටන වැතිනේ හිදස පුරුවන්නට අද නීතියට ඩක් වැඩසටහනින් හැකියාවක් ලැබවයි අප උදක්ම විශ්වාස කර නඇති නඒ නිසාම මේ සමුද්‍ර ආරක්ෂණ නීති සම්බන්ධයෙන් ැනුවත්වීමක් කරන්නට මූලික ප්‍රවේශයක් හෝබට ලබා දෙන්නට අපේක්ෂාවන් අපි පරිසර යුක්තික ේන්ද්‍රයේ සභාපතිතුන්ට, නීතින රවිද්‍රනාා ධාබරයේ මැරතුමන්ට ආරාධනා කලා අද අපේ මැද්‍රේටෙටරි කියේලා I1 . දැඟ මේ පරිසරය සම්බන්ධ නෛතික කටයුතුවලදී බ බොහොම යහුසුළුව සක්‍රිය වදායක වන වෘතිය වේදේ. අමතරව අද ඔබ ආරාධිතය බවට පත්වන්නට සුවිශේෂී හේතුවක් තිබෙනවා එතමයි ඔබ මේ සම්බන්ධයෙන් මහජන නඩුකරයක් අරගෙන අධිකරණයට යනවා. මොනාදිල්ලලා ඉන්න අධිකරෙන් මොනාද ඔබතුමාලා අපි කැනැර ආයාචනය මොකක්ල තියෙන්නේ. මෙහෙමයිද මහජන අර්ථසාදක නඩුකරවල්දි බොහෝ විට ඒක තියන මූලිකම ක්ෂණය තමයි සංක දන්නවත් ඇති සංක නිටික්යෙක් නිසා අප. අධිකරණයට යන පාර්ශ්වයට රජුවම් පාඩුව වෙන්න අවශ්‍ය නෑ. රටේ හෝ රටට වෙන පාඩුවක්කෝ රටේ ජනතාවගේ කොටසකට වෙන පාඩුවක් වෙනුවෙන්. ඒ පාඩුවට රිජුව මුහුණ දෙන්න නැති. ඕනම කෙනෙකුට අධිකරන්නේයට ෑමට හැකියාව තියෙනවා එක ඇතවශයෙන් මුලිම්ම ඇමරිකාවේ වර්ධනය වුනා ඊට පස්සේෙන් ඉන්දියාව වර්ධනයවනාැ. රටේ ී කොට සබවට පත්තලලා තියෙන මේ ගවතිවිනි ුෘතුමා හොම ප්‍රගති මත්ත කාලයකට එක ගෙන ගියා කියන ගිය ඉන්දවිී අත්‍රරශය භගවත නිසුරතුමා විසින් ගුඩක් වර්ධන කර ැන් අපේ රට මෙමනට අධිකරණය එය පිළිගත් ක්‍රමවේදයක්බාට පත්තලා තිනවා එක නිසා දැ ඔබටත් හිතෙනවන යම්කිසි රටේ ජනතාවට හෝ හෙමනත්ත රටට ඔබෙන් යම් කිසි සේවයක් පිතුයේ වෙනත් හඩක් නැති එමත්ත යම කරන්න බැරි හොටසක්වයනුවෙන් කියලා ඔබට ඉදිරිපත්වෙන්න පුලුව එක තමයි මේ මහජන අර්ථසාදක නඩු කරක එක මූලික අදහස සහසංකල්පය. එතන්දි දැම් මේ අවස්ථාවේදී අපි දැක්කා ඔොහෝ පාශ්යන් කියනවා මෙතන අපේ රටේ සමුද්්‍ර දූෂණ වැලැක්වීම පනතේ යම් මඩු පාඩු තියෙනති ඒක නිසා මේ වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයට පන්දි ලබාගැනීමට තියෙන ඉඩකඩ් හරි අල්පයි කියලා. එතකොට අපි මහජනතාව හැටියට අපේ රට මේ තරම් විශාල හානියක් කරලා.ඒ හානියට වගකයුතු පාර්ශවයන්ට අත පිහෙදගන්න. එහම නත්ත නිකං යන්න දෙන්න හැකියාවක් නැති. ඒක නිසා තමයි අපි තීරණය කළේ මූලික වශයෙන් සමුද්‍ර දූෂණ වෙලැක්වීමේ පනතට අමතරව තියෙන අෙකුත් ප්‍රතිපාදන භාවිතා කරලා අධිකරණයටයන්. මෙහිදී අපි මූලික වශයෙන් භාවිතා කරපු ප්‍රතිපාදන ගණනාවක්තියනවා. ඇතව මුද්‍රද ෂන ල පේතන ඩන්ඩිස්ල නතිරන තුන ැන බතුම සහන් කරනවා මේ තරම් බරපතල හානියක් විනාශයක් කරලලා එම මගැල්ලයන් දෙන්න බැහැයි කියලා. ඇැ මාධ්‍යමගින් ප්‍රකාශයට පත්වනු ආකාරයෙන් බතුමාලාගේ පෙත්සමේ. වගොත්තරකරුවන් එක දෙක තුන හතර වගේ අය බැලවාම වරායාමාත්‍යවරයා. ඉඩ පස්සේ වරා අධිකාරිය පරිසරෑමතිවරයා. ලඳම වගෞත්ත්‍රකරුවන් වෙනේ ම නැව් සමමාගම හ නව සමාගනයේ ප්‍රධාන මහි වගත්‍ර කරුවන් කළ තියනද තාමත් පැහදිල අප නවු සමාගම වගෞත්‍රරුවන් කළලාතින නැව සමාගමයේ දේශී ඒජන්තවරයා වගෞත්‍රරුවන් කරලා තියෙනවා එහිදී අපි ප්‍රධාන වශයෙන් රටේ විදායක හෙමනැත්ත විය විදහයක කොටස් හැටියට තියන අපේ රටේ විධ දෙපර්මේන්තු සහ ධිකාරෙන්හි බලතල ක්‍රියාන්න ඉල්ලන නිසා තමයි ඒවා අපි පාර්ශ්වයක් කළමුකොද දැම දාහනයක් හැටියට මෙතැන්දී සමුදදු දූෂණ වැලැක්වීම අධිකාරය පනතයටතේ කටියයුතු කරන්න ඕනේ ඒ අධිකාරය තකොට ඒ අධකාරය තමයි නැව් අත්තරන් ගොට ගැනීමට බලේතිෙන්න්නේ එතකොට ඒ සම්බන්ධව විසිහය වනි එම පනතේ විසිහවැනි වගන්තියටතේ අපරාධ නඩුවක් පවරන්නට නීතිපතිවරයාමගින් කටයුතු කළ යුතු වන්නේ සමුද දූෂණ වවැලැක්වීමේ අධිකාරය. ඊළඟට සිවිල් වගකීම හැමලත්ත සිවිල් දූෂණ කර පුද්ගලයාගින් සිවිල් වන්දි ලබාගැනීම සඳහා සමුද දූෂණ වැලක්වීම අධිකාරය පනතය ති හතරවනි සාහතිස් පස්වැඩි වගන්තීයටටතේ නඩු පැවරීම සඳහා ක්‍රියාත්මක ව යුත්තේ සමුදදු දූෂණ වැලක්වීම අධිකාරය නමුත් මේවා ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා අධිරය මගේ නියෝග ලබා ගන්නටන. තොත් නියෝග ලබාගන්න යතනවට එහි එක නිසා ඒ මේ වගේ අවස්ථාවකදී වරද කරපු පුද්ගලයට අමතරව අ ඒවා සඳහා සක්‍රී ක්‍රියාත්මක් කිරීමට බලේතින ආයතනත් අපි පාශ්ෝකාරෙක්රන හැබැ ඒ එකෙන් අදහස් වෙන්නේ අපි රාජ මත මේ සම්පූර්ණ වගකීම පවරනොයකරදැන්. ඒ සියලුම රාජායතන පාර්ශකරුවන් කළේ ඒ සියලුම රාජ්‍යායතනන් නොල්ට මේ අවස්ථාවදී යම්කිසි වගකීමක් පැවරේෙනවා වවිදවවිද නීතියටේද. ඔවන් ක්‍රියා කල යුතු ආකාරයට ක්‍රියා කරීම සඳහ වන ධිකරනියෝග ලබා ගැනීම තමයි ඒහිදී සංකපි කරන මේ උත්සාහ කරන්න. නැත අපි වරාය සභාපතිවරයා සමගත් මේ මාධ්‍යම සාකච්චා කරත්ය හත් සඳහන් කළේ මාධ්‍යත් සෙසු සීල්ම පිරිසුත් දූෂ මේ සම්බන්ධ චෝදනායල්ල කර නැගල්ල දෙ කරන්නේ රජේ පාර්ශවයට, රජය ආයතන වලට රජී නිලධාරීට දේශපාලකන්ට ඇැබයි මේ විදේශී ආයතන සම්බන්ධය නොවන්ගේ විරෝධයක් මතුෙන් නැහැ. ඔන්වනික අර ලස්සාහරිට ඉඩ හරින ස්වරූපයක් මයි විද්‍යමානෙන් එක ලේකම උබතුමාගගේ හනි වාරෙන් ඔඋන් වගුත්ත කරන් බවට පත් කල නොතනති නෙ. පහැදිලියීම සංකපි කියන්නඇතේකඇතමයි මේ නැවහිමියන් සහ ඒජන්තපරයාගෙන් අයිව යුතු වන්දී ලබාගැනීම සඳහා. මේ රජය ආයතන විධ නීතියටතේ ක්‍රියාත්මක ව විුත්තේ කෙසේද කියනක තමයි අපි පෙත්සම් වගින් දක් පලතින එතකොට ඒ ්‍රියත්මක වීම සඳහා ඒ රජය ආතනට ආලෝකයක් සැපියීම හෙමනත්තම් මඟ පෙන්වීමක් සපීමම් සහ උත්තේජනයක් සැපීම තමයි අපි කරන්නේ. ඒ සඳහා අධිකරන්න නියෝග ලබාගෙන රාජ්‍ය ආයතන හහා තමයි සියලුම දේවල් කරන්න දැ උදහන්නනයක් හැට අපි ඉල්ලා තිබෙනවා මේ එෙක් ෂේට්‍රෝල සිදුවෙච්ච විනාශය සම්බන්ධව ස්වාධීන කමිටු පත් කරලා. විනාශයේ කොයියාකාරෙන් සිදවල න කොයිතරම් ප්‍රමාණයක්දකන පිළබඳ ගනය කරන්නට ෙකටඒ ගන කිරීම සම්බන්ධ මුලිත්වය ගන්නටොන අදාලා ඇතන දැ දාහන්න හැට අපි මධ්‍යම් පරිසරධිකාරය පශ් යක්ක් කරල තිනතර මධ්‍යම් පසරධිකාරය තමයිවායදූෂණය සම්බන්ධ තු මෙතන් දි සිදුවෙන් වන වයදෂනය මේවායදූෂණය සම්බන්ධව ගණනයකිරීම් කරලා එක ප්‍රමාණාත්මකව සහ විද්‍යාත්මකව විශ්දේෂය කරලා. සබන්ධව අවශ්‍යන් නිදේ සිදදිරිපත් කරන්නේ අපි තදි අධිකාරනයෝග ලබාගන්නට බලාපපුොත්තියෙන සහහිල්ලලා තිබෙනවා ඒ සබන්ධව ප්‍රවීණයන් ගෙන් සදුම්ලත් කමට අක්පත් කරන්න කියලා ඇතුව අපි මෙතද දැන් මධ්‍යයම් පරිසරධිකාරිය පාශයක්ක් කරයි කියලා අපිතදදි දහස්සන මධ්‍යම්ම පරිසර අධිකාරයට මේ වන්දේග වඩ කියලා පිල්ලන්නනහැ ඒ ගොල්ලන්ගේ ක්‍රියාකායත්තුව ක්‍රියාත්මක කරවාගෙනනීම තමයි අපි මහජන අර්ථසාධක අඩුකරයක් මගින් බලාපොරොත්තියෙන බහෝවිට සමහරය නිද්‍රශීලි සිටිනවාවන සමහරය තමන්ගේ බලය සහ සමන්ගේ වපසරය පිළිබඳ අවබෝධයක් නැතුවත් ඉන්නවන ඒයට අපි උත්තේජකයක් ලබාදීම තමයි බොෝ විට අපි මහජන අර්සාධක අඩු කර හා සමහර විට කරන්න හො අපි අහෞදුරටත් විරමයකින් අනතුරේ පිළිබව සාකච්චකර. ඔහතුම විරාමීයට පෙරාතුව සඳහන් කළ ලංකාව තිබන්නවූ නීති ප්‍රමාණවත් නැ කියල සමහර පාර්ෂව කියම හැබැයි බහෝ නීතිවල රැකවරණය ඒවාවල තිබෙන්න වූ වගන්තිවල ආක්ෂණය ලබාගන්නට පුළුවන් කිය මේ කටයුත් ෙද අපට පොට පැදිලි කරන පුළුවන්දක. ඕදන්ංක අපි දැම් මේගේ ගොඩත් දෙනෙ අපි සමුද්‍රය මාළු මැරෙනවා කැස්බෑ උන්න හෙමනත්ත වෙන සමුදරජීවීන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. නමුත් මේ ප්‍රශ්නය හෙමනත්ත මේ සිද්ධිය හරහා වෙච්ච සමස්ත පරිසර බලපෑම ගැන හිතනකොටට අපිට තවතව පැති අනවරණය වෙන දැ උදාහරනයක් ඇැටියට බොහෝ දෙනෙක් කතා කරන අපි දැක්කනෑ මේ විශාල වයදෂණයක් සිදුවන තොට වයිදෂණය සම්බන්ධව වන්දි ගණය කිරීම හාසිද්ුවච්ච ගණනය කිරීම ප්‍රධාන වශයෙන්ම ජාතික පරිසර පන යටටතේ කරන්න ෙමුකොදවායදෝෂනය වරදක් හට දක්වල තිෙන්නේ ජාතික පාරිසරික පනද. තොකොටට ඒකට ජාතික පාරිසරි පනත අර මධ්‍යයම් පරිස අධිකාරය ක්‍රාත්මක වවිුත්ත නමුත් අපි මේ සිදේදී කොහෙත් දැක්කනෑ මධ්‍යම් පසර අධිකාරය සක්‍රියව තමන්ගේ කාරය පාහරය කරන හමත් මධ්‍යම් පසරධිකාරීගේ අඩුගන කතාායිනවා. ඉතින් ඒක උදාහරණයක් කනිතක තමයි අපරටේ තව වැදගත් ති වෙෙඩලස රක්ෂණ පන ට වෙඩලස රක්ෂණ පණත අර්තේ. වෙරලතීරේ අපේරටේ නීතියෙන්ම වෙල්ලන්ද කිලෝමීට දෙකක් මුහුද දෙසට ඒවගේම මීට තුූසික් ගොඩබම දෙසරත් සම්පූර්ණ පාලන බාරවලා ති වෙල්ල සන්රක්ෂණ දෙපාර්ත්මන්තුටේ සඳහ වෙනම දෙපාර්ත්මෙන්තු අකිස්ා අපිත කරලාති නවා නිරධහර න්න ැන් අප ගොල්ලන්ගේ ක්‍රියාකාරිත්වයක් කේතරන් දක්කින නමුත් ඒ ගොල්ලන්ට තමයි මේ වෙඩල කලාපය තුළ සිදුවන පරිසරු දෝෂණය සහ සම්පූර්ණ කළමනාකාරන ාරයවෙලා තින්න කොට ඒගල්ලන්ගේ ක්‍රියාකාරිත්වය අපි ලබාගන්නට සඳහ අපි වෙල්ල සම්රක්ෂණ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්ම කරන්න කියෙන ඉල්වා. ඒවිත රක්න මේ ඒ සම්බන්ධ මේ වෙරල නැවතත් යතා තත්වයට පත්කිරීම සම්බන්ධ මූික කටයුතු අධීක්ෂණය කරන්න සහ මෙහවීම සහ සම්බන්ධී කරය කරන්න නේ ආයතනඒමනතා හැමකටම හමුදා සාමාජිකයන් යෙදවීම ඒ ගැන අවශ්‍යද එම ලත් අයික ඒකද නීතිය කියනෙක්ත් ගැටලුවක් ඇතිව නේ හම සාමාජකින්න්ට උද් කරන්න පුළුවන් නමුත්ඒේ සම්බඳධ විශේෂක්්‍යන්නේ නිසා නයිතිකෝ පිහිට තිනතන වෙරල සරක්ෂණ දෙ පාත්මිතවට ඒ ඒ පනත වීද නයිතික ප්‍රතිපාදන තියෙනවා ඒ වෙරල අපවිත්‍ර කිරීමට අදාල පුදගනට දඩුවම් කිරීම ඒවාගේ යන වීහිද ලබා ගැනීමට හකට අපි ඒවා ක්‍රියත්මක් කොත් මේ වෙරලතීරයට වෙච්චහනයේ ඒ පනතයටතේ ලබාගන්න පුල. ඉළඟට. මෙතන දීවරහා ජල්ජි සම්පත් පනත. එතකොට දැන් අපි දන්නවා අපි බෝධනෙක් බොහම දුක්මුසුව කම්පාස්හගතව කතා වෙනවාමසාගර ජීවිට වෙච්ච ේතු සාගර ජීවින්ට වෙච්චදේ සම්බන්ධ ක්‍රියාත්ම කිරීමේ වෙනම පනතක් තිෙන මේ තීවරහා ජල්ජි සම්පත් පනති කියලා. තොකොට ඒමගින් ඇතවශ ඒ පනතයටත සිදුකර වැදි සම්බන්ධව ක්‍රියාත්මකි වන්නඩ පුලුවන්.ඒ පර්ත් තවැයටතය සිදුකර වැඩදි සම්බන්ඳධ වෙනවා න්දෙ ලබාගෙනනීමම ක්‍රමේදයක් ති. මොකද ඒ අපි දන්නවා පොලවට පේස් ප්‍රින්න්සිිපල් කිය එක සහ ප්‍රකෝෂන් රිිපින්සිිපල් කියලා යෙනවා අප රටේ නීතියේ අධිකරණ මගින් සංවර්ධනය කරපු තවත් අදගත් කොටස් දෙක්. එතකොට ඒ පනත්වල තියෙන ප්‍රතිපාදන අර අනිත් අධිකරණ මගින් නීතිය කොටස්පාඩ පිළිගත්ත සංකල්පත් එක්ක කටගත්තහම අපිට ඒවට වදි ලබාගැනීම ක්‍රමවේදයක් අධකරණය මගින් නිර්මාණ කරගන්නපුට. ඒක තමයි අපේ උත්සාහ මොකද අපි අපේ රට ගැන හිතන්නටඕන අපි ංඟර් කඩුනොත්කි වේකයි කාටවත් නීතිය කිසි අඩුාඩුවත් තියෙනවන අපි හැමෝම දන්න ප්‍රාන නීතියකද මුදදාහන ැට සමුද්‍ර දෂ ලක්ක මධිකාරරි පානතිය අඩු පඩු යෙනවා කියලා දැංගතින් කරන්න දෙයක් නෑ කිය අපි උඩබලංගින් නරකයි අපි මේ නීතිය ගවේෂනය කරලා මේ නීතිය ති අනෙකුත් නයිතික ප්‍රතිපාදන රහා උත්සහ කරන්න ටෝන මේක කොහොම හරි මේ වගගතු පාශවයන් වගකීමට ලක් කරන්න පාඩුවක් තියනවන ව්‍යස්ථදායක කාර්යේදක සකස් කරග්ඩන ඉදිරි අනනාගතයේද සිදුව වේසනයක් සම්බන් න්නේ. තමත් හැදදි ඒක තිල්ල තිනවා මොකද අපි විවස්ථදාක දැ මිතන්දිය අපේ අඩු කරේද. අපි වරාය හනාවි කැමැත්තුමාව පරිසර ඇමැත්තුමාව ඒවගේ නාලක ගොඩහමත්තුමාව තුවත් පර්ශවයන් කරල තියන කද අිකන් නියෝග ලබාගැනීම සඳහ ඇතුමල්ලාගේ ක්‍රියාකාරිත්වය හළින් ී ප සංස්කරන අවශ්‍යය. ඒ මේ පවත නීතියට ප්‍රතිසාංස්කරන අවශ්‍යය අලුත් නීති ප්‍රතිපාදන සහ රෙකුලාස එක්රීමට අශ්‍ය ඒ සඳහහා බලතලතින්නේ අදාළ අමාත්‍යවරන්ට අමාත්‍යවරු තමයි. අපේ රට මේ පනත් ගණනාවක් ඇටතිමේ සිද්ධියයට සම්බන්ධසාහ නාවික ශේත්‍රයට සමුද්‍රයට අදාළ පනත් ගණනාවක් කැටති අවශ්‍ය. වෙනස්කම් කිරීමට පනත් බලේතිය ඒගුල්ලන්ටඒ වගේ මශ රිගුලන් සකස් කිරීමට බලේතිය ගලන් කට ඒ ගල්ලන්ටත් අධිකට මගගේ ලියෝග ලබාගන්නට අපි සිදධයන මේ දක්වා ඒගුල්ල මගේ කාර් භාරය කරලා නැති නිසා කණගාටෙන් කියන්නට. අප ඒවිරමිකින් පසුව නීතික්න රවිින්්‍රන දාාබරේ මහතා සමගෙන් තවදුරටත් දැනවත්වේ. වැඩ සහා ආරමෙන්ඩ පෙරතුව බතුම සඳහන් කරේ පිනල් කෝඩ්ඩික. දඩ නීති සංග්‍රහ ට ප පාදන විධනංග්‍රහහිතයන ප්‍රපාදන මේ භාවිතා කරන පුළුවන්. ඕ තාන්ට පැහදිව දඩනීති සංගහහියි ප්‍රතිපාන ගනාවක් තියන අවිශේෂම යාාත්‍රාව සබදධෙසි ඇැත තුන්වනි ගන්තීතය යාතාවල පිරක්ෂකාරව යාතා කිරීම ක කිය වෙන වරදක් පහදිව ගති. ට ඒගැන ගොක් න වද න යමු කරලන ළන්ගට හැ හ ද පි රවය පිඳ ග ඉග හ ප ේ හැ ගන්ත පිර රව ලි අපේ රටේ නීතිය සිද්ධියට අදාාලයිතකට. එවැනි තත්්‍යවයන් ඇථේ පවා එවැනි දඩ නීති සංගහායේ අප අපරාධ නීතිය ප්‍රතිපාදන පවා මෙතැදී යොදාගැනීම සම්බන්ධ අපි ඉල්ලා තිබෙනවා මේ වර්ධකරපු පුද්ගලයන්ට එරහි වෙතිදැන්. වර්ධකර පුදගරයන්ට වැඩිපුර නීති ප්‍රතිපාදනයටතේ ඔවන්ට කටයුතු කිරීමට උක්සාහගනා කරනකොට තමයි මහිතන්න උන්ට ඔවන්ගෙන් අපිට මොනවා දෙයක් අපේ රට සිදවෙච්ච පාඩු අඩුගාන පියෝගන්න ාගන්න පුළුවන් වෙන දැන් අපි අපි කියන්නේ නෑදැම් මේ පඩුව ලබාගැනීම තමයි මේ කලයව්ති කර නමුත් මේවැනි දේවල් වලක්වා ගැනීම කළයුති වලැක්වීම සඳහ අපේ රාජ්‍යන්ටනය සහප තකොට අපේ පෝට් තෝට හැමනැත්තන් වරා අධිකාය සහ සමුද දූෂණ වැලක්වීම අධිකාේ ඉළට ඩිරෙ ජෙන්ට ofක් මර්ශන් ශිපි ඒගේ ආතන ශක්ති මත්වීතුඒ සඳහා ඒවයි විවහාත්මක වෙනස්කම් කලේතු. දැම වෙලා නෑන දැමේ විච්චදයට මක්කරන්නදන අලා ච්චද මක්කරම න්න දැගීතිහ. වෙච්චදේ විදියට කෝමාරි විසඳ ග්ඩිපේ. අප අපිට පාඩුවක්ෙන් නැතු නැත්තන්දෙම මේ හැම පැත්තෙම පිඩාවිදලා ඉන්න කරෝනවල් ව ගංන්වතරේ හැමපැත්තෙම ආර්ථකයවු පීඩා වෙලාන්න අපේ ජනතාවගේ බද මුදල් ලොනින් නැවතත් මේ ප්‍රතිසිස් කනය කරන්න අප බලා පොත්ය හෙමකරන්න ගියොත්තම අපි තවත් අගාදකටන ඒයක නිසා. මහිතන මහජනත් අර්සාක නඩු කරින් බලාපොත්තයි මනතාවගේ බර මහජනතාව පිට තත් බරපට වඕනනට මහජනතාවගේ බර හැල්ලු රක් ඉතින් අපි උත්සාහර නක කරන්නච සංක. එක්ස් පල් නෞකාව එන්නම නීතික්නතුමන සිංගපපුර දජයයට එෙන සිංගපපුර වේ ාපති චුුණමනික සිංගාපපුර වසිය එක්ගේ. එතකොට මේ නෞකාව සම්බන්යෙන් කටයුතු කිරීමේ ජුරිස්් ඩික්ෂ එක අධිකරණ බලය කාටද ලැබෙන්නේ කන අපේධිකරණවලට දැන් ඔබතුමාන උප්‍රමාධිරයට දැන් දඩනීති සංග්‍රහයේ වගන්තය උප්‍රාධක් පනති හාධ කරණනයට අධිර බලය තියනොද මේ සම්බන්ධයන් ක්‍රියාත්මක ව පේරට දැන්ව මුද්‍ර දෂණ වැලක්වීමේ අධිකාරී පනත යටතේ වෙනම විිසිහවිනි වගන්ත අපරාධිරන්න බලය විස්තර කරලතියව සමුද්‍රය සිදුවන වැදි සම්බන්ධව එතැද අිාල්තිය අධිරන බලේ දැනට ක්‍රියාත්ම කරන්නේ කොළඹ වාන ජමහධිරය විසි. තකොට වාන ජමහධරන්නේ තමයි අධිරන්න බල ක්‍රියාත්ම කරන අයතන. ඒවාගේම නඩුක් පැවරිය හැක්කේ අධි මේ නීබදධ පාත්මයේතුය මැදිහත්වීමේ ඒක පැහැදිලියීමම පනතේ සඳහන්ර ලාතිනති ත කොට අඩු පැවීමට කිසි වාදාාවක්නෑ පැ දැගයි ගොඩක්ත් දෙන කතාරන්න පනතේ තිස්සතරනි වගතයේ සහ තිස්ව පසවනි වගන්ත ය සීමමාන් මක තිස්හතරවනි වගන්තයේ ක්‍රාත්ම කරන්න තිස්සවැනි වගන්තරයට. තිස් පස් වනි වගන්තති යට අපේ රජේට වගකමක් තිනවා යම් රෙගුලාාසි වගේයක් හදම් ඒ රගුලාසි මේ දක්වා හදල නැති ප්‍රශ්නයක් තියෙන තිය වගේ මේ ඒ පනතේ යම්ම් තවතියනව ප්‍රතිපාතන කීපයක්ක් ති මංහිතන්නම මේ වෙලාවේ ඒ රජේට අවාසි වෙන නිසාහම මේ නඩුකරයට අවාසියක් වෙන් නිසාමං කියන්න නහ මුත් ඉතින් රජේපත්ත අම්මම් දුර්ුවලතා තියෙනවා ති නමුත් අපි දැ මේ වෙලාවේ අපේ කාරය එක ඉස්මතු කිරීමට මේක කියනක මහිතන්නේ පනත් එදු සසූ පහද ඒ දස් අටයන් ති දස් සටයගන් දදා සටේ නන් අදක්වද අවුරදු දොල්ලාහි දාහතරක් විතර ගහිල්ල එකන පනත යන න ෙග හදන හම තුමා කිය ගුලා ප හදලතිය ගුාසි පහ විත හදර මුත් තිස් පස්ව ව ගන්තිය සකස්කලතු ෙගලසි සකස් කරන. තිස් පස්වන වගන්තී තමයි සිවිල් වන්දිී ලබාගැීම සබන්ධව අදාළ ප්‍රමුඛ වගන්තියක් පයින්න. තැ ඔබතුමා විශ්වාස කරනවද මේ මහජන අඩු කරයකින්. කටයුත් කරගන්නට පුළුවන් කෙලේගෙන සහර පාර්ෂවකරුවන් ජාතයන්තර පාර්ශවකරුවන් දැන් වරා සභාපතිවරය පවවා සඳහන් කරන්න මේ අපිට ඉන්න හොඳම ක්ලයින්් කෙ මේ අපිට නව ගොඩක්ගේන කටේනල් ගොඩක් අරගණනෙක්ෙන ඉතින් අර රැවුලක් හැඳයි දෙකම බේරගන්න ඕනවගේ මතයක සමහර බලධාරින් ඉන්නවා. ඔබතුමා හිතනවද මේ දේශීය අනපනත් අරගෙන. ඔයි තික පෙෙන්නලා කටයුත්ත සාධනය කරන්න පුළුවන් ේේ. පුළුවන් දැන් අපේරටේ නීතිය හරිට ක්‍රියාත්ම කො දැන් අපිට අත්වශයම මේ විදිහ දේකදී. අපිට ශිෂ්ට ශිප් එකක් ඩිටේන් කරන්න න්නදැන් එම ආයතනේ නැ නිතරන් ලංකාවට එනවනන් එ රඳවාගැනීම බලතලති නන නැවක් රඳවා ගන්නවා කියලා කියන්න මේ අරමේ පුද්ගලය කල්ල ගන්නවාගේ ගිහිල්ලා හිරකරණ කනම ඒකයා පේපස් ටික අපි බාරයට ගන්න. ඒවා මේ පනතේ සමුදදු දූෂණ වැලක්වීම අධිකාරය පනතයේ සහ මර්ෂන් ශිපිින් ඇක්ටිකේ තියන. තොට ඒ ඒ විදිහරට කටයුතු කරලා ඉතින් මේ වෙලාවිදදි අම් කිසි ප්‍රෂර් එකක් ඒ ශිපිින් කම්පනට දෙන්නට ඕන. නැත්තං වන්ද ලබාගැනීම ක්‍රම හැකියාවක් වන්නන ඊට අමතරව අපේ රට මේ. අධිරන්නේ මගේ පිගත අපේ රටේමං කලිනුත්කව සියලුම නීතිරිතිමරි ක්‍රිය සම්බන්ධ සහ මෙවැනි අස්ථා සම්බන්ධ ේදී හැකි කියන ඔ පොලිියුට පේස් ප්‍රින්න්සිිපල් කියන එකත් ඉතාමත වැදගත් මූලධර්මයක අම්කිසි සිද්ධියකදී දූෂකයා ඒ දූෂණයට අදර වන්දී ගෙවීතුයි කියන මුලධර්මය එක ලෝකයේ පුරාම මේ පාරිසරික කටක්තු සබන්ඳධ පිගත්ත මුූලධර්මයක අපේ අිකන්න මගෙනු පිගත ඔබ දන්න ඇති මැතකදත්ත. විල් පත්තු ආශ්‍රිත සිද්ධියදත් එහි විත්තිකරුවෙකුට අධිකරණය ඒ සම්පූර්ණ වනවිනාශය සම්බන්ධ ඔහගේ වියදෙමෙන් ඒ අතාතත්වට පත්කිරීම සඳහ මුදල්ගේ වීතුයි කියර නියෝගයක් කළේ මූලධර්මය මත පදනම්. ඉළඟට අපේ රටේ චුනාා කම්නඩුකර ශේෂ්ඨාධතිකරනයදී පවා ඒ යොදාගත්ත. ඉතිං අපි හිතනවා දැන් අපේරටේ නීති. පත්වෙලා තියෙන් නිසා ඒවා යොදාගන මේ සාර්ථත ප්‍රතිපලයක් ගන්න පුළුව කල ට අමතර ප්‍රිකෝෂන්් පිරිිපල් ගෙනෙ එක අර නි අවධානම ගත යුතු නිසි අවධානම ඒ අවධනම දරන්න වින් ගත යුතු ය අවානම දරියුත්තා සි රගන තියෙනවද කියෙනෙ බලන. ඒකත් අපේ රටේ අධිකරන්නේ විසින් වාර්ධනය කරලා දැන්ට නීතිය කොටසබ්බවට පත්වවෙලා තියන ලෝකම වැදගත් ප්‍රිින්සිිපල් එකක්කිරින් අපි ඒවා බොහෝ දෙනෙක් සමහට අවධානය යොමු කරන්නේ. බහෝ දෙනක් මූලි නීතියක් ගැන විතරයි ඒගොල්ලො බලන්න මූති ප්‍රධාන නීතිය ප්‍රතිපාදන තියෙනවන්නදකෙනක් නමුත් අපි මහජන අර්සාධක නඩුකර කනශේත්තය තුළද අප සමස්තේම දිහ බල්ලල තමයි නඩුකරකට පිවිසෙන්න්න සහ අපේ කාර ඉෂ් කරගැනීම සඳහ අප උත්හ කරන්න. ඉති ඒක නිසා ඒවා අපි අතීතේද යයම් සාර්ථකත්වයන් ලබල තියනවගේ පහිතනව රට පෙනුවෙන් මේ අස්ථාව සාර්කත්වය ලබගන්න පුළුව ගේේ කියලසංක. රම පනතක රැදී සිටින් නැතුව පුල් විදිහයට හිතලා අරබතුමා සඳහන් කරපු විදිහට විච්චදයට මක්කරන්නදනේ තියෙන දේවල්ලින් හරි අපි ගොඩය අන්න බලමුම කියනක තමයි අද සාකච්ඡාව රන් හයක්ස දවන උතුමාගේ සසිලම අදහස්ථක්මීම අපි විශේෂෙන් පරිස යුක්ති ගන්ද්‍ර සබාපදතුමන්ට නීතින මද්‍රාදාාාවරය මැතුමට ස්තතුති වන්ත්‍රන පේෑරීම පිගත්තට අපි සුපුරද විහයට ලබන සතියේද තවත් මාත්‍රෘකාවක් වස්සේ හම ශේෂන් අපි සති හතරක් තිස්සේ මේ මාතෘකාව සම්බන්ධය ඉසව හතරකින් සාකච්චා කරන්න. ලාපොත්තුවෙනවා බොහෝ දෙනා දැන් නැව ගන මුහද ගැන ලොකුනන්ද දක්වන නිසාගෙන් ඔබිට ස්වදායි සතියන්තය.